ගෑස්පෝලිමේ ඉන්න පිටිපෝලිමේ ඉන්න සජිත් ප්‍රේමදාස මහත්තයාට තිස්සම ආරාම හෝ අනුරාධපුරේ හෝ ගාල්ලෝ රත්නපුරේ මාකට් එකට බැලලා ලීෆ්ලට් එක බෙද බෙදා යන්න ජනතා විමුක්ති පෙරමුණට ගමෙන් පටන් ගන්න නගරයෙන් පටන් ගන්න නැන්දගේ ගෙදරින් මාමගේ ගෙදරින් පටන් ගන්න ලීෆ්ලට් එක බෙදන්න යන්න මේ සෑම දෙයකටම අවස්ථාව ලැබුණේ මේ කොරෝනා රෝගය බොහොම සාර්ථකව මැඩපවත්වන්න ගෝඨාභය ජනාධිපතිතුමා ප්‍රධාන අපේ ආණ්ඩුවට පුළුවන්කම ලැබුණු නිසා හැබැයි මේ තත්වයන් තුල ඉඳගෙන අද බලනකොට රටේ හැමතැනම ඇති වෙලා තියෙන ගැටලු එක පැත්තකින් ගෑස් පොලිම තව පැත්තකින් කිරිපිටි පොලිම එක පැත්තකින් අර පැත්තෙන් භාණ්ඩ ටික ක්ලියර් කරගන්න බැරුව නැව් පොලිම මේ හැමතැනම අද පොලිස් සංස්කෘතියක් ඇති වෙලා තියෙන මේක හරියට සමහර වර්තකතනය කරන සිරිමාව මෙතනගේ කාලේ හාල් පොල්ල මිරිස් පොල්ල හා සමානයි කියලා මේ සියල්ල අද කැටි ගැහිලා තියෙනවා දේශපාලන තත්ත්වයත් එක්ක ඒ නිසා මම විශේෂයෙන්ම අපි මතක් කරන්නේ මේ සියල්ල බලන්නේ අද දේශපාලන ඇසින් මම ඉල්ලීමක් කරනවා අපි පසුපෙළින් අපේ හඬ කියන සංකල්පය තුළ අපි මේ මන්ත්‍රීවරු කතා කරන්න අදහස් කරේ සමහරු හිතයි හෙට අනිද්දා සිදුවන සංශෝධනය තුළ තනතුරු නම්බුනාම් බලාපොරොත්තු වෙන කතා කරන පිරිසක්ද ඉතා පැහැදිලිව අද දෙක එකතු කරලා මතක් කරනවා අපිට ලැබෙන්න තියෙන උතුම්ම තනතුර නාම යෝජනා පත්‍රයේ පොහොට්ටුවෙන් ලැබිලා ජනතාවගේ වරප්‍රසාදයෙන් පාර්ලිමේන්තුවට එන්න ලැබිලා තිනු ඒක අපිට ප්‍රමාණවත් මේ ධූරයන් හොඳටම ප්‍රමාණවත් ජනතාව වෙනුවෙන් කතා කරන්න සහ වැඩ කරන්න නිසා අපි අදහස් කරා කටපියාගෙන හිටියා ඇති එළියේ අපි අතුලේ හැමදාම කතා කරා ඔය කියන ඇමතිවරු ගෲප් මීටින් එකේ කතා නොකරපු යුගයේ පසුපෙළ මන්ත්‍රීවරු විදියට අපි ගෲප් මීටින් එකේ කතා කරා ඒ නිසා අපිට හිතුණා ඇත්ත తත්වය පසුපෙළින් අපේ හඬ කියන සංකල්පය තුල ඉඳගෙන රටේ ඇත්ත తත්වය කතා කරන්න ඕනේ කියලා නිසා මම ආදරණීය රටේ රත්තරන් අම්මලා තාත්තලට මතක් කරනවා මේ සෑම කාරණාවක්ම ඔබ අපි දේශපාලඥයෝ විදිය අපි බලන්නම් දේශපාලන ඇසින් හැබැයි මේ සෑම කාරණාවක්ම ඔබ දේශපාලන ඇසින් බලන්න එපා සජිත් ප්‍රේමදාස මහත්තයාට ඕනේ සෑම කාරණාවක්ම දේශපාලනීකරණය කරලා මොන හරි ක්‍රමයකින් බලයට එන එතුමාගේ ආසාව සහ බලාපොරොත්තු එක සාධාරණයි ඒක ඔබේ බලාපොරොත්තුව නෙමෙයි ඒක එතුමාගේ බලාපොරොත්තුව ඒසැයි එතුමාගේ බලාපොරොත්තුවේ රාමුව තුල එතුමාට යන්න අරින කිසිම ප්‍රශ්නයක් නැහැ අනුර කුමාර් දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ බලාපොරොත්තුව මොන ක්‍රමයකින් හෝ වේවා ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් හදාගන්න ඒක එතුමාගේ සහ එතුමාගේ සහචරීන්ගේ බලාපොරොත්තුව ඒ දමන්මක එතුමන්ලට නිදහසේ යන්න අරින ඒක රටවාසී ඔබේ බලාපොරොත්තුව නොවේ අපි ඒක දන්නවා ඒ නිසා ඔබේ බලාපොරොත්තුව ගෝඨාභය ජනාධිපතිතුමා සමඟ මේ ආණ්ඩුව ආරක්ෂා කිරීමක් නෙවෙයි අපි ඒක දන්නවා හැබැයි ඔබ මැදිස්ත්‍ව මතවාදීව අපි රටවාසී ජනතාවට මතක් කරනවා